ආයුබෝවන් හැම දිනටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි දැනුමට යමක් අරගෙන ඔයගලොන්ට අයිමත් හරස්කඩ ආරම්භ කරන්න තීරණය කළා. ඉතින් පහුගිය දවස්වල අවුරුද්දක් විතර නිහඩියාවක් තිබුණා. ඒ නිහඩියාවත් එක ගොඩක් දිනක් අපින් ඇහුවා. channel එකට මොකද උනේ? ඇයි දැන් වීඩියෝ කරන්නේ නැත්තේ? වගේ ගොඩක් දේවල්. ඉතින් ඒ දේවල් අහපු අපි ගැන හොයලා බලපු හැම දිනටම ස්තුතියි. අපි අද ඉඳන් ආපහු මේ වැඩසටහන අපේ channel එක හරස්කඩ ආරම්භ කරන්න තීරණය කළා තියෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියන ඉල්ලීමත් කරන ගමන් අද හරි අපූර්ව තැනකින් වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ තියෙන සීතලම ගම්මානය ගැන. ලෝකයේ සීතලම ගම්මානය පිහිටලා තියෙන්නේ කොහෙද? මිනිස්සු මේ ගම්මානයේ ජීවත් වෙනවා ඇත්ත. ජීවත් වෙනවා නම් ඒ කට්ටියගේ ජන ජීවිතය කොහොමද ඇත්ත? එකින් එක කතා කරනවා අද. දිගටම අපේ නාලිකාවත් එක රැඳිලා ඉන්නේ මේ දැනුමට යමක් අරන් ඕලඟට එන හරස්කඩ. මේ ලෝකයේ සීතලම සීතල ගම්මාන විදිහට සලකන්නේ ඔයින් යාපෝන් කියන ගම්මානේ. මේක තමයි ලෝකයේ දැනට සීතලම සීතල ගම්මාන විදිහට සලකන්නේ. ඉතින් මේ ගම්මානේ මිනිස්සු ජීවත් වෙනවා ඇත්ත. මේ ජීවත් වෙනවා නම් ඒ කට්ටියගේ ජීවන ප්‍රවත්ම කොහොමද? මේ හැම දෙයක් ගැනම අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔයිමිකියාන් කියන මේ ගම්මානේ පිහිටලා තියෙන රුසියාවේ. හැබැයි රුසියාව කිව්වට රුසියාවේ ඉඳනොත් රුසියාවේ අගනුවර වෙච්ච මොස්කව් ඉඳලා කිලෝමීටර් 4000ක් වගේ ඉතාම ඈතට වෙන්න තමයි මේ ගම්මානේ පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ගම්මානේ පිහිටලා තියෙන රුසියාවේ සයිබීරියානු කලාපයට අයිති වෙලා තියෙනවා. සකා රිපබ්ලික් කියන දිස්ත්‍රික්කය. අන්නේ ඒ දිස්ත්‍රික්කේ තමයි මේ කියන ගම්මානේ පිහිටලා තියෙන්නේ. මේ ඔයිමිකියාන් නම හරිම අරුත් ඇති නම ගැන අර්ථයක් ඇතිව තමයි කට්ටිය මේ නම තියලා තියෙන්නේ. එහෙම නැත්නම් සීතකල ජලය. එහෙම නැත්නම් මාළුන් සීතකල කාලය සිටින ස්ථානය වගේ අර්ථයක් එන්න තමයි මේ කට්ටිය මේ ඔයිමිකියාන් කියන ගමට නම තියලා තියෙන්නේ. හැබැයි මේ ඔයිමිකියාන් මේ ගම්මානය ලෝකයේ අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ වෙනත් නමකින්. ලෝකයේ බොහෝ දෙනා මේ ගම්මානය හඳුන්වන්නේ නැත්නම් දන්නේ පෝල් ඔෆ් ද කෝල් කියලා නම. අන්න ඒ නමින් තමයි ලෝකයේ ගොඩක් දෙනෙක් මේ ගම්මානේ අඳුනගෙන තියෙන්නේ. මුහුදු මට්ටමින් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 750කට ඉහළින් තමයි මේ සුන්දර ලස්සන ගම්මානේ පිහිටලා තියෙන්නේ. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් නේද මේ ගම්මානය ලෝකයේ අනිත් ගම්මාන අනිත් ප්‍රදේශත් එක්ක කොච්චර හුදකලා වෙලාද තියෙන්නේ කියලා. නැත්තම් තනි වුණු ගම්මානයක් විදිහටද තියෙන්නේ කියලා. හැබැයි ලෝකයේ සහ මිහිතලයේ තියෙන ඉතාම සොඳුරු ගම්මානයක් විදිහට තමයි මේ ගම්මානය මිනිසුන් හඳුන්වන්නේ. ඔයිමිකයන් වැසියන් මේ ගම්මානයේ මිනිසු ජීවත් වෙනවා ඉතාම කටුක දුෂ්කර පරිසරයකට හුරු වුණු මිනිසුන් විදිහට තමයි මේ ගම්මානේ වැසියන් හඳුන්වන්නේ. ඒ තරමටම දිස්කරයි. ඔබ හිතලා බලන්න දින ගණනාවක් මුළු වසර පුරාම මුළු ජීවිත කාලයෙම අයිස් හා සබහදාමත් එක්ක පොරබදන්න සිද්ධ වෙන ජනතාවක් තමයි මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක ලෝකේ බොහෝ දෙනා මේ ප්‍රදේශයේ ජීවත් වෙන මේ ගම්මානේ ඉන්න මිනිස්සු හඳුන්වන්නේ බොහොම ශක්තිමත් මිනිසුන් විදිහට. ඒකට හේතුව තමයි ඔවුන් නිතරම සබහදාමත් එක්ක ගැටෙන්න සිද්ධ වීම නිසා තමයි ඒ නම හඳුන්වන්නේ. මේ ගමට ආසන්නම නගරයේ හඳුන්වන්නේ යොකුට්සි කියන නගරය. ඒ නගරය තමයි ලෝකයේ දැනට සීතලම නගරය විදිහට හඳුන්වන්නේ. ඉතින් මේ සීතලම යොකුට්සි නගරයේ ජීවත් වෙනවා ජනගහණය විදිහට ගත්තොත් එහෙම ලක්ෂ 3කට වගේ ජනගහණයක් ජීවත් වෙනවා. එතකොට යොකුට්සි සහ මේ කියන ඔයිමිකියාන් ගම අතරට යන්න තියෙන එකම එක මාර්ගයයි ඒ මාර්ගය සීතල හිම වැටිච්ච පයින් ගස් අතරින් තමයි තියෙන්නේ. යන ඕන කෙනෙකුට ඒ මාර්ගය තමයි යන්න වෙන්නේ. හැබැයි මේ නගරය සහ ගම අතරක් තියෙනවා කිලෝමීටර් 682ක දුරක්. ඒ කියන්නේ කාට හරි මේ යුකුට්සි වල ඉඳන් ඔයිමිකියාන් වලට යන්න ඕනි නම් අනිවාර්යයෙන්ම පැය 35කට වගේ කාලයක් ගත වෙනවා. ඒකත් බොහොම දුෂ්කර ගමන. හරි, අපි ඊළඟට බලමු මේ ඔයිමිකියාන් වල ජීවත් වෙන අයගේ ජන ජීවිතය කොහොම වේද කියලා. ඒක ඉතාම වැදගත් අපි හැමදෙනාටම. වසරෙන් මාස 9ක්
සම්පූර්ණම මේ ප්‍රදේශයේ උෂ්ණත්වය ඍණාගයක තමා තියෙන්නේ. අනිත් කාලවලට එහෙම තමා. හැබැයි ඉතාම අධික සීතල සෙල්සියස් අංශක 40 උෂ්ණත්වයක තමා මේ ප්‍රදේශයේ තියෙන්නේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ ඒ ඍණ 40 උෂ්ණත්වයක් තමා තියෙන්නේ. සාමාන්‍යයෙන් ශීත ඍතුව වෙනකොට මේ උෂ්ණත්වය ඍණ 60ක් වගේ සීමාවකට ගමන් කරනවා. ඒ කියන්නේ තවත් උෂ්ණත්වය අඩු වෙනවා කියලා. ඉතින් හිතා ගන්න පුළුවන් ද ඍණ 60ක් කියලා? ඒක විශ්වාස කරන්නත් අමාරු තත්ත්වයක්. ඒ වගේම තමා 1924 අවුරුද්දේ එක් දවසක මේ උෂ්ණත්වය ඍණ 96ක් විදිහට සටහන් වෙලා තියෙනවා. ඒ තමයි මේ ප්‍රදේශයට වාර්තා වුණු අඩුම උෂ්ණත්වය. කියන්නේ වැඩිම සීතල තිබුණු දවස විදිහට වුණ සලකලා තියෙන්නේ. ඉතින් මේ ජීවත් වෙන ජනතාව කොහේ ඉන්න ජනතාවද ජීවත් වෙන්නේ? ඔයිම කියන වැසියන්ගෙන් බහුතරයක් සාම්ප්‍රදායිකව රුසියාව තුල ජීවත් වන අය තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම 11ක් සයිබීරියාව සහ යුක්‍රේනියානු වලින් ආපු අයත් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඈත කාලේ නම්, ඒ කියන්නේ මේ ගම ආරම්භ කළපු කාලේ නම් 9000කට වගේ අධික ජනගහනයක් මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා මේ ගම්මානේ. හැබැයි කාලෙත් එක්ක මේ තියෙන දුෂ්කර බවත් එක්ක මේ ගම්මානෙන් ගොඩක් දෙනෙක් පිට වෙලා ගිහින් තියෙනවා. දැන් මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ 487ක් 500ක් වගේ ඉතාම අඩු ජනගහනයක් තමයි. රුසියානු භාෂාව තමයි මේ වින් කියන විශ්ෙන් කතා කරන්නේ. ඒ වගේම තමයි මේ කට්ටියගේ ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ මේ කටුක පරිසරයට ඔරොත්තු දෙන විදිහට. ඔයිමිකයන් වැසියන් අතර ඉතාම ජනප්‍රියයි වොඩ්කා. ඒ වගේම තේ. අපි හිතන්න පුළුවන් ඒකට හේතුවක් ඔවුන්ගේ ශරීරයේ උණුසුම්ම නිතරම තියාගන්න ඕනි. ඒ නිසා තේ වොඩ්කා කියන දෙකම උදව් වෙනවා ශරීරයේ උණුසුම්ම තියාගන්න. ඒ හින්දා ඒ කට්ටිය මේ දේවල් පාවිච්චි කරනවා ඇති. ඒ වගේම තමයි මේ අධික ශීතල හින්දා කිසිම ආකාරයක බීජයක් වගාවක් මේ ප්‍රදේශයේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ශීතලට කිසිම දෙයක් වර්ධනය වෙන්නේ නැති හින්දා. ඒ හින්දා ඔවුන් මස්මත යැපෙන, ඒ කියන්නේ මස්ම විතරක් කාලා ජීවත් වෙන ජනතාවක් තමයි මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. මුවන්ගේ මස්, ඒ වගේම තමයි අශ්වමාංශ, මත්ස්‍ය මාංශ මේ වගේ දේවල් තමයි මේ ප්‍රදේශයේ ජනතාව ආහාරයට ගන්න. ඒ අතරින් කිසිම වගාවක් මේ ඔයිමි කියනල වැසිය සිද්ධ කරන්නේ නැහැ. ඒකට සුදුසු පරිසරයක් නැහැ. ඉතින් ඔබ දන්නවද මේ ඔයිමි කියනල වැසියන්ට තියෙන්නේ මුළු ගම්මානයටම එක මේක පුංචි වෙළඳසලක් විතරයි. ඒ වගේම තමයි ඔවුන්ට ඉගෙන ගන්න තියෙන්නේ පුංචි පාසලක් විතරයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 55 වෙන දවස්වලට, ඍණ 55 වෙන දවස්වලට මේ පාසලේ කටයුතු නතර කරන පාසල වහලා දානවා. මේ ගම්මානේ තවත් වැදගත්ම දෙයක් තියෙනවා. කිසිම විදුලි පහසුකමක් මේ ගම්මානේ නැහැ. ඒ වගේම අන්තර්ජාල පහසුකම් නැහැ. දුරකථන පහසුකම් නැහැ. ඔවුන්ට තියෙන්නේ ගිම්හාන කාලයේ තියෙන කෙටි හිරු රැස් විතරයි ආශිර්වාදයක් විදියට හෝ. ඒ ඇරෙන්නට වෙන කිසිදු පාසුකමක් නැහැ. එතකොට කාට හරි මේ ඔයිමිකයන් ගමන සංචාරය කරන්න ඕනිකමක් තිබුණොත් යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ යන ඕන කෙනෙකුට නවාතැන්පලක් විදියට හම්බ වෙන්නේ මේ වැසියම්ම ඉදි කරලා තියෙන කුඩා නිවසක් තමයි ඔවුන්ට ජීවත් වෙන්න, ඔවුන්ට ඉන්න, ආගන්තුකයන්ට ඉන්න ඔවුන් දෙන්නේ. මේ ඔයිමිකයන් ගැන තියෙන සීතල ගැන කතා කරද්දී හරි ලස්සන කතාවක් තියෙනවා. ඒ තමයි ඔයිමි කියන්නවල වැසියන් චරක් සීතලක් තියෙනවාද කියනවා නම් එළියේ කෙසෙල් කෙඩියක් තියලා ඒ කෙසෙල් කෙඩිය අරගෙන එළියේ තියෙන ලී එකට ඇණයක් ගහන්න පුළුවන් ඒ කෙසෙල් කෙඩිය. එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර නම් තද සීතලත් එක්ක ඒ ඝනවීමක් මේ ප්‍රදේශවල තියෙනවාද කියන එක. ඉතින් එතකොට මේ ගමේ තියෙන සීතල ගැන අමුතුවෙන් කියන්න පැහැදිලි කරන්න වුණා නැහැ. හැබැයි ඔවුන දිනපතා ස්නානය කරන නාන කොටසක් නෙමෙයි. මොකද ඒකට හේතුව තමයි ඔවුන්ට වතුර සපයා ගැනීම කියන එකත් ඉතාම අපහසුයි මේ ගම්මානේ. ඒකට හේතුව තද විදියට සීතල තියෙන නිසා ජලය නිතරම මිදෙනවා. ඒ වගේම තමයි ඔවුන් නිවාස හැම දෙයක් මිදි කරලා තියෙන්නේ ලීයෙන්. ඒ ලීයෙන් ඉදි කරපු නිවාසවල තමයි ඔවුන් ගරාජ, ඒ වගේම වෙන සතුන් ඉන්නවන සතුන්, ඒ හැම දෙයක්ම ගැට ගහලා තියෙන්නේ. ඉතා වැදගත්ම කාරණේ නම් සමස්ත රුසියාවෙම ජීවත් වෙන තරුණියන් අතරින් ඉතාම සුන්දරම තරුණියන් ජීවත් වෙන්නේ මේ ඔයිමිකියානවල තමයි කියලා සඳහන් වෙන්නේ. ඒ නිසා රුසියානු තරුණියන් අතරින් ඔයිමිකියාන් තරුණියන්ට විශේෂ ස්ථානයක් හම්බ වෙනවා. ඉතින් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මේ ඔයිමිකියාන වලට යන්න එයාට අනිවාර්යයෙන්ම යුකුට්සි වලට යන්න සිද්ධ වෙනවා. යුකුට්සි වල ඉඳන් තමයි ඔයිමිකියාන වලට යන්න සිද්ධ වෙන්නේ.
මොස්කව් ඉඳන් යුකුට්සේ දක්වා හැම දවසකටම ගුවන්මාර 8ක් ඔවුන් පවත්වාගෙන යනවා. එතනින් ඉඳන් යුකුට්සේ වල ඉඳන් වෙනම වාහනයක තමයි යන කෙනෙකුට යන්න වෙන්නේ මේ ඔයි විකියාන වලට. ඉතින් බොහොම සොඳුරු ලෝකයේ සීතලම ගම්මානයක තොරතුරු තමයි අපි අද හරස් කරන්නේ. ඔබත් එක්ක කතා කරේ. මේ කටුකත්වයත් එක්ක ඔයි විකියාන්ගේ වැසියන්ගේ ජීවිතය හරිම වෙනස් එකක්. ඉතින් අදට හරස් කරින් අපි සමු ගන්නවා අපේ channel එකට නරඹන ඔබ හැම දිනටම මේ ස්තුතියි channel එක බලන අමතක කරන්න එපා අපිව subscribe කරලා තියාගන්න මේ වගේ දැනුමට අදාළ video සමාජ කාරණා මේ හැම දෙයක්ම අපි මේකෙන් කතා කරනවා අද්භූත කතා රහස් පරිසර කතා ලෝකයේ බොහොම සැඟවුණු තැන් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා channel එක subscribe කරලා තියාගන්න වටිනවා කියලා හිතෙනවා අදට සමු ගන්නවා අයිමත් දවසක් හම්බෙමු